ආයුබෝ වේවා සලසෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍ර මහබඹු ආයුබෝවා යක්ක ඉංගේ සිහල බුතන් ඒ උරුමයක වදන නාවට සඳරුවමෙන් විදක් වෘත්තේ ආරම්භක අවධියේදී අපි දන්නවා අපිට නිශ්චිත ඇදවි රටාවක් සංස්කෘතියක් තිබුණේ නැහැ. නමුත් ඒ സമയ අවසන් කරන සෞභාග්‍යමත් සමෘද්ධිමත් ලංකා දීපයට ස්වර්ණමය යුගයක් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයේ දුරට පහතට සැරගෙන වූ නෝර කලාවිකාසින් සිංහල බාලියන් කලාවලින් වියක් තිබුණා. ඒ වියක් වලදී සිංහල බාලියන් කාලේ ශාන්ති කර්ම ආසන්න. ශාන්ති කර්ම කියන්නේ අපිට පූජා විදි රටාවන් සමග මේ කාලේ බෙදාගෙන මේ ශාන්ති කර්ම කරා. ඒකේ මේවට ඉතාම කැපවීමෙන් වගේම පේවීමෙන් මේවා කරන්න ආතුරියත් එක්ක ඇදලා පේවිලා තමයි මේ ශාන්ති කර්ම කරන්නේ. ඒකට ශ්‍රී ලංකාවේ නර්තන කලාව උඩරට පහතරට එහෙම ආවට ලංකාවේ මුලික ප්‍රසිද්ධ සිද්ධියට පස්සුනේ උඩරට නර්තන කලාව. ඒකට හේතුව තමයි සිංහල රාජධානි කාලේ රජවරුන්ගේ රාජධානිය උඩරට ප්‍රසිද්ධයි. ඒ නිසා ඒ සංස්කෘතික වශයෙන්ම උඩරට නර්තන කලාව රජවරුන්ගේ අනුග්‍රහයෙන් ඉතාමත්ම දියුණුකත්වයට පත් වෙනවා. ඒකට දියුණුකත්වයට පත් වුනේ ඒ ශිල්ප ශ්‍රේණි ක්‍රම අනුකම මේ නර්තන කලාව කරගෙන ආවා. එහිම ආවම මේ නර්තන කලාව 1745 අතින් පසු සමාජගත වුණ අධ්‍යනකාරයන් සඳහා පාසල් අධ්‍යාපනයේ දෙනකොට ඉංග්‍රීසි ආණ්ඩුකාර සාරිත ව්‍යායාම ක්‍රමයක් විදිහට ක්‍රිස්තියානි පාසල් වලින් තම නර්තන ඉගැන්වීම ගුරුකුල වල ආචාර්යවරුන් යොදවන පාරම්පරික ශිල්පීන් මේ නර්තන කලාව ගෙනියනවා. දැන් මේ විදිහට සමාජගත වෙච්ච නර්තන කලාව මුලින්ම පිරිවින් සඳහා තමයි සුවිශේෂී මේ රාජ්‍යයන්ට. නමුත් 1937 වෙනකොට රවීන්ද්‍රනාත් ටාගෝර්තුමා ලංකාවට ආවම කාන්තා නර්තනයෙන්ට තැනක් ලැබුණා. ඉතින් කාන්තා නර්තනයේ වර්තමානයේ වෙනකොට ඉතාමත්ම ඉහළ ස්ථානයක තියෙනවා. ඒ වගේම තමයි මේ නර්තන කලාව දැන් වර්තමානයේ වෙනකොට ජනමාධ්‍යත් එක්ක තියෙනවා, සිනමාවත් එක්ක තියෙනවා, නාට්‍යත් එක්ක තියෙනවා. ඒ නිසා නර්තන කලාවේ මුදුන් මල්කඩක් හැටියට අපි කතා කරන උඩරට නර්තන කලාව වර්තමානයේ දන්දතුරයන් නිසා තවත් දේශීය සහ විදේශීය වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඒක මම හිතනවා විදේශීය කාන්තාවන් සහ පිරිමින් දෙගොල්ලම මේ විශ්වවිද්‍යාලවල මේ දැනට පර්යේෂණ සදාසාර ඉගෙනීමේ කටයුතු කරනවා. සැබෑ කලාකරුවා දෙවියන් දකි. ඉසකෝ මේ සැබෑව. නිමා කරනම් සංස්කෘතිමය හොරාව. සඳරුමෙන් විදක්. උරුමය කරනුම මෙයයි අපේ හෙළය. මෙයයි අපේ උරුමය. ආවඩා ආයුබෝවා.